රජයේ විසින් ප්‍රකාශ පත්‍රයේ මූල්‍ය බංකොලොත්භාවයේ හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තු වාර්තා කිරීමටත් ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් යන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේ සේවයේ පිණිස දරු නීතිඥ සාගර කාර්ය සම්මහතාගේ සභාපතිත්වයෙන් කාර්යක සභාවක් යෝජනා කිරුවේ අපි විපක්ෂයේ දෙපැත්තම යෝජනා අපි යෝජනා කිරුවේ මේක හොරාගේ අම්මගෙන් පේනවනා වගේ වැඩ. අපි කියනවා විපක්ෂ මන්ත්‍රීවරයෙක් පත් කරන්න අපි කෙනෙක්ගෙනමක් යෝජනා කළා තියෙනවා. ඒකයි ස්ථාවර නියෝග වලත් තියෙන්නේ මුදල් කාර්යක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා. ආණ්ඩු පක්ෂයට දුන්නාම අපි දැක්ක ගියතරේ බංකොලොත් වෙනකම් අපි දන්නේ. ඒ මුදල් කාර්යක සභාවේ හිටිය කියලා බංකොලොත් භාවය හොයන්න බෑ. ඒක මෝඩ කතාවක්. මං කනගාටු වෙනවා මේ වගේ පරිණත දේශවාලකෙක් මේ වගේ ගොන් කතාවක් කියම ගැන. මෙතුමා කියන තර්කයේ හැටියට පාස් විරුද්ධ ප්‍රහාරය වෙනකොට මෙතුමන්ල පත් කරගත්තේ මෙතුමන්ලම මන්ත්‍රීවරු ඒක හොයන්න තේරීම් කාර්යක සභාවට. මෙතුමන්ල ඒ වෙලාවේ කොහෙද දන්නා හිටියේ? මේ රටේ ජාතික ආදායම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 12 සිට 8 දක්වා අඩු කරන එකට අත උස්සපු පාර්ශවය රට බංකොලොත් වීමේ කමිටුවේ සභාපති ධූරයේ දරනවා නම් ඒක ඔබතුමාම පොඩ්ඩක් සාධාරණව හිතලා බලන එක වැරදි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආපු ගමන් බදු අඩු කරන්න උපදෙස් දුන්න මිනිහා තමයි එතුමාගේ උපදේශකයාද ආර්ථික පිළිබඳ. අපි කිසිසේත්ම සම්බන්ධ නැහැ. අපේ උපදේශකවරු සම්බන්ධ නැහැ. මේ තත්ත්වයේ ඇති වෙන බව දැනගෙන මේ ගරු සභාව විසින් 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් 50ක් ඉදිරිපත් කරලා තියෙනවා රට බංකොලොත් වෙන එක වළක්වන්න. ඒ පනතේ ප්‍රධාන කරුණු තුනක් සඳහන් කරලා තිබෙනවා. එකක් තමයි නීතිය. මේ පාර්ලිමේන්තුව සම්මත කරපු නීතිය රජයේ අයවැලේකනේ හිඟය දලදේශීය නිෂ්පාදනයෙන් 5% වෙන්න ඕනේ 2006 එදා ඉඳන් දිගටම එන ඕනේ ආණ්ඩුවක් ඒකට ඊට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යන්න ඕනේ. 2 2013 ලංකාවේ රාජ්‍ය ණය බර ප්‍රමාණය දලදේශීය නිෂ්පාදනයෙන් 65% අඩු කරන්න ඕනේ. 3 ලංකා ආණ්ඩුව විදේශ ණය සඳහා අපවෙන ප්‍රමාණය 4.5% ගේන්න ඕනේ. ඒ නීතිය දිගටම ඊට පස්සේ එන ආණ්ඩු විසින් අනුගමනය කළා නම් මේ රට කවදාවත් බංකොලොත් වෙන්නේ නැහැ. ඔය බහුබූත අහලා තමයි රට බංකොලොත් උනේ. ඔය ටියුෂන් පන්ති කතාව කියලා තමයි මුළු රටම බංකොලොත් උනේ. දැන් කියනවා IMF agreement එක හොඳයි කියලා. 2020 මුල් කාර්තුවේ අපේ රටට ඩොලර් මිලියන 100කුත් IMF එකෙන් ලබා දෙන්න තියෙද්දි කවුද අත උස්සලා IMF එකෙන් ඉවත් උනේ? මේ හාදේ ටික ඇඳගෙන ඉන්න සරමත් ගලවල ඔළුවේ දාගෙන දැන් මෙතන එනවා බහුබූත කතා කියන්නේ. මොනක් තේරින් කායක සභාව පත් කරාත් අවසානයේ ඒකෙන් අනාවරණය වෙන සම්බන්ධයි කියන පුද්ගලයාට දඬුවමක් දෙන්න හැකියාවක් නැහැ. රාජපක්ෂ හොරු නම් රනිල් වික්‍රමසිංහ හොරු නම් මේ පැත්තේ ඉන්න හොරු නම් උන්ව කුදලන්න පුළුවන් නීතියක් ගැන. 2005 ඉඳලා 2015 වෙනකොට ලංකාවේ ආර්ථිකය 7.2%කට වර්ධනය වුණා සාමාන්‍යයක් හැටියට. මේගොල්ලෝ පාලනය කරා 2015 ඉඳලා 19 වෙනකම් ආර්ථික වේගය කඩා වැටෙනවා 2.1%කට. ඒ එතකොට කොවිඩ් තිබුණෙත් නැහැ, පාස්කු ප්‍රහාරයක් තිබුණෙත් නැහැ, අරගලෙත් නැහැ, රුසියාවේ යුද්ධය තිබුණෙත් නැහැ. මේ හැමෝගෙම කිල්ලෝටු වල කුළු තියෙනවා. වක් කියන්න ඕන කවුද කියලා බැලුවොත් මේ 225ම අඩුවඩි වශයෙන් වක් කියන්න ඕන. ඒක නිසා මේ 225න් කවුරු හරි නැති කෙනෙක් ඉන්නව නම් කිසි කෙනෙක් නැහැ. 100%ක් ඉන්නවා, අනිත් 30%ක් ඉන්නවා, කවුරුත් ඉන්නවා. මේ විනාශයට වක් කියන්න ඕන අය. යහපාලන ආණ්ඩුවේ ඉඳලා එළියට ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආර්ථිකය විනාශ කරා කියලා එතුමාට එරෙහිව ගෙන ආපු විශ්වාස භංගයට පක්ෂව. ඉතින් ඒවා නිකන් අමතක වෙලා වගේ දැන් කතා කරනවා අපේ අලිසබ්‍රි මැතිතුමාලා මේ කිසිම දෙයක් උනේ නැහැ. සියල්ල කරලා තින්නේ වෙන කණ්ඩායමකට. රට බංකොලොත් වෙච්ච හේතු හොයන්න හදන කාර්ක සභාවේදීවත් ජනාධිපතිතුමාට පුළුවන් පෙන්වන්න මේ එතුමා හරිම අවංකයි විරුද්ධ පක්ෂ සම්බන්ධ කරගන්න. හරි එතුමා කතා කරන්නේ walk the talk. Now he can walk the talk if he wants. බදු අඩු කරාම බයිනෝ අඩු කරා කියලා වැඩි කරාම බයිනෝ වැඩි කරා කියලා. මේක ඒගොල්ලන්ගේ අරමුණක් නැහැ. ඒගොල්ලන් දේශපාලන න්‍යායපත්‍රකට යනවා කියුවේ ඒකයි. මගේ තීරණයේ වෙනසක් නැහැ. මතුසනසන් මන්ත්‍රීවරයන් මා විසින් පත් කරන ලදවා පාර්ලිමේන්තුවට දන්වන කැමැත්තෙමි. නීතිච්ච පෛත්‍රාදේවි වන්නියාරච්චි මැතිණිය, ඩීවී චානක මැතිතුමා, විජිත හේරත් මැතිතුමා, මහින්ද ආනන්ද අලුත්ගමගේ මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, අශෝක බේසිංහ මැතිතුමා, ජයන්ත කැටගොඩ මැතිතුමා, හර්ෂණ රාජකරුණා මැතිතුමා, මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා, සංජීව එදිරිමාන්න මැතිතුමා, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමා, ශානික්‍යන් රාසපාත්‍ර රාසමාණික්ක මැතිතුමා, මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා. චීනෙන් ඒ ආයතනයකින් ගෙන්නපු පෝර ඩොලර් මිලියන 6.9ක් වැය කරලා දැන් මේ කරපු ගනුදෙනුව තුළ ඒ ලබා දුන්නු බාල පෝරවලට ඒ වන්දියක් හැටියට අපිට මේ මුදල ආපහු ලබා ගන්නට බැරි වුණා. මේ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව කෘෂිකර්ම රාජ්‍ය මාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය ආදීෙහි වගකිව යුත්තන් සිය වගකීම පැහැරහැර ඇති බව වැඩිදුරටත් නිරීක්ෂණය විය. දැන් තමත් මම අධිකරණ ඇමතුමාට අපි ඊයේ සාකච්ඡා කරා. එතුමා අපිට ඉතාමත් කඩිනමින් නම් කරලා දෙන්න එකඟ වුණා. විනිශ්චයකාරවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කමිටුව පිහිටවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ඒ පිහිටවන කමිටුවෙන් නිශ්චිතව මේ සම්බන්ධව වගකීතු පාර්ශ්වයන් අඳුනාගත්තොත් ඒ අයට ඉරිව නඩු පවරන්න අපි කටයුතු කරනවා.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.